අයිබෝන් කියලා පිළිගන්නවා ස්කයි ආසියා ඇකඩමි යුරෝ චැනල් එක. අද තරුත් 3D එකක් අරන් ඇවිල්ලා තිනවා. අද අරන් ඇවිල්ලා තින්නේ මොකද්ද GPS කියන්නේ? ඔයාලා thumbnail එක දකින්නදී මොකද්ද GPS කියන්නේ? කොහොමද drone එක GPS වැඩ කරන්නේ? ඒ වගේම අපි අද වීඩියෝ එකෙන් බලනවා GPS තියෙන drone නැසස GPS නැති drone නැහැ fly කරලා ඒ දෙකේ වෙනස මොකද්ද කියලා. එතන මම අද වීඩියෝ එකට අරන් ඇදෙන drone තුනක් එකක් CC3D flight control එකක් පාවිච්චි කරපු GPS නැති drone එක. ඒ වගේම මැද්දේ තියෙනවා DJI Mavic Pro drone එක. ගොඩක් unstable professional drone නෑ. ඒ වගේම අයිනෙම තියෙනවා අපේ APM flight control එක පාවිච්චි කරලා හදපු drone එක. එතකොට වීඩියෝ එකේදී අපි බලන අන්තිම නම් බලන කොහොමද මේ දෙක වෙනස කියන්නේ GPS සිනසහ GPS අර drone එකක් fly වෙද්දි මොකද්ද වෙනස කියන්නේ ඇයි අපි GPS drone එක පාවිච්චි කරන්නේ කියන එක අපි බලමු. අපි දැන් කතා කරමු කොහොමද මේ GPS වැඩ කරන්නේ. GPS කියන එක drone එකකට ඇයි අපි පාවිච්චි කරන්නේ කියන එක අපි බලමු. අපි යන් ඒකට ඒ whiteboard එක. මුලින් බලමු අපි GPS කියන්නේ මොකද්ද කියලා. GPS කියලා කියන්නේ අපි global position system කියලා කියන එහෙමත් නැත්නම් global navigation satellite system කියලා කියනවා. එතකොට මේ GPS කියන ටෙක්නොලොජිය එක ඇයි අපි drone එකට පාවිච්චි කරන්නේ? GPS කියන ටෙක්නොලොජිය එක තුත් එම සරලව ගත්තොත් එහෙම ඔයාලා දිනදා ජීවිතේදී මේක පාවිච්චි කරනවා. ඔයාලා කොහරි තැනක් හොයාගන්න. ඔයා Google Map පාවිච්චි කරනවා. Google Map එකේ ඔයා ඉන්න location එක සහ ඔයා යන්න ඕන destination එක දාලා ඉවරලා ඔයාට යන්න පුළුවන්. අන්න ඒ වගේ system එකක් තමයි මේ GPS කියන එකම තමයි මේ drone එකෙත් පාවිච්චි කරන්නේ. හැබැයි මේකෙදි පාවිච්චි වෙන්නේ වෙනස් විදිහකට. මේ මුලින්ම බලමු GPS කියන එක වැඩ කරන්නේ කොහොමද කියලා. අපි flight control එක අපි normal flight control එකක් ගත්තොත් එහෙම, ඒ කියන්නේ GPS assist drone එකක් ගත්තොත් එහෙම, දැන් මේක GPS නෑ. ඒතර මේක ගත්තොත් එහෙම මේක වෙනස් වෙන හේතුව තමයි හැම වෙලාවෙම කියන්නේ. flight control එකකට පුළුවන් flight control එකේ තියෙන sensors, accelerometer එක තියෙනවා, gyroscope තියෙනවා, barometers තියෙනවා. ඒතර accelerometer එකෙන් කරන්නේ මොකද්ද? linear acceleration එක control කරන එක. එතකොට gyroscope වලින් කරන්නේ angular change එක, angle change එක බලලා එයා ගන්න බැලන්ස් කරගන්න එක තමයි ඔය sensors එකෙන් කරන්නේ. එතකොට barometers වලින් altitude එක control කරනවා. එතකොට ඒ කියන්නේ drone එකට පුළුවන් මේ angle එක, ඒතර linear acceleration එක, altitude එක control කරලා ඉන්න. හැබැයි drone එක ඔය ටික sensors වලින් බැලන්ස් කරාට drone එකට පුළුවන් මේ location වල, ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම මේක අරගෙන වෙන්නොත් එහෙම ඔයා හිතන්න මේ මගේ whiteboard එක ඉඩම කියලා අපි යවන මේ තැන කියලා. එතකොට වාගේ drone එක මේ දින drone එක මේ දින drone එක. එතකොට මේ drone එකට පුළුවන් මේ ඕන තැනකට යන්න. පුලක් આવොත් එහෙනම් යාට ඒ තැනට යන්න පුළුවන්. ඔන්න ඔය යන, ඒ කියන්නේ drone එකේ orientation එක සහ position එක එක තැන තියාගන්න, hold කරගන්න තමයි අපි GPS කියන එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේ GPS තියෙන drone එකක් කියලා කියන්නේ මේක එක තැන තියාගන්න පුළුවන්. අපි අන්තිමට බලමු practical එකේදී කොහොමද ඒක වෙන්නේ කියලා. මේ drone එක GPS තියෙනවා නම් මෙයාට එක තැන ඉන්න පුළුවන්. එතකොට මේ GPS මම එක දැන් තවත් මේ critical එක කිව්වොත් සරලව කිව්වොත් එහෙම මම ඉස්සෙල්ලා කිව්වන උදාහරණයක් වාර Google Map එකේ දාගෙන නේද. එතකොට ඔයාගේ location එක යා තීරණය කරන්නේ මේ උඩ තියෙන satellite වලින්. උඩ satellite තියෙන satellite වලින් තමයි මේ signal ටික අරගෙන එයාව එකතන තියාගන්නේ. එතකොට මේ GPS එකේදී ඒ තැන හොයාගන්න පාවිච්චි කරන්නේ එයාගේ position එක, ඒ වගේම එයා යන speed එක සහ time එක කියන තුන එකතු වෙලා තමයි මෙයාගේ GPS location එක හොයාගන්නේ. එතකොට drone එක GPS පාවිච්චි කරලා දැන් දන්නවා එකතන තියාගන්න. එතකොට මේක කොහොමද වෙන්නේ? එන්න වෙන්නේ මෙන්න මේ වගේ. මම දුව satellite වලින් තමයි මේ GPS location එක ගන්න කියලා. එතකොට ඔයා දන්නවා උඩ තියෙන satellite. මෙන්න මේ satellite තියෙනවා. satellite විශාල ප්‍රමාණයක් තියෙනවා උඩ. එතකොට අපි ගාව අපේ drone එක fly කරනවා. දැන් මේ තියෙන්නේ අපේ ලෝක goal. ඔන්න අපි drone එක fly කරනවා. drone එක fly කරද්දී අපි flight control එකෙන් කරන්නේ මෙයාව මෙයාගේ linear acceleration එක, angle එක, ඊට altitude එක control කරලා තියාගන්නේ. අපි මොනවාක් හරි mock කරලා આવොත් එහෙනම් යාට එයාගේ එක location එක, එයාගේ position එක, orientation එක තියා මේ orientation එක තියාගන්න බෑ. එතකොට ඒකට අපි GPS කියන system එක පාවිච්චි කරලා මේ satellite වල තියෙන details අරගෙන එයා එකතන තියාගන්නවා.
එතකොට මේ සැටලයිට් වලින් මේ සිග්නල්ස් එනවා. මේ සිග්නල් ඇවිල්ලා තමයි මෙයාගේ මේ මේ ඉන්න තැන ඉගෙන ටයිම් එක ස්පීඩ් එක තීරණය කරලා මෙයා එකලා තියාගන්න. හැබැයි මේ සැටලයිට් අපි එක එක සැටලයිට් එකකින් බෑ කොයි වෙලාවකවත් මෙයාගේ ඉන්න ලොකේෂන් එක එක තැන තියාගන්න. ඒකට පොඩි දෙයක් කරනවා. ඒ කියන්නේ GPS වලදී ඩ්‍රෝන් එකකදී ඕනම GPS තියෙන යුනිට් එකකදී අවම සැටලයිට් තුනක්වත් කනෙක්ට් වෙන්න ඕනේ. අවම සැටලයිට් තුනකින් තමයි මෙයාගේ ලොකේෂන් එක හදාගන්නේ. ඒක වෙන්නේ මේ වගේ. අපි ගත්තොත් එහෙම එක සැටලයිට් එක. එක සැටලයිට් එක ඒරියා එකක් ගත්තොත් මෙන්න මෙහෙම ඒරියා එකේ ඒරියා එකට එයාගේ ලොකේෂන් එක ගන්නවා. දැන් ඔයා හිතන්න එක සැටලයිට් එකක් ආවොත් එහෙම ඩ්‍රෝන් එකට මෙන්න මේ හැම අපි දැන් මේක මීටරයක් ඔය වගේ ප්‍රමාණයක් තියනවා කියලා. ඒතර මේ ඕන තැනක මෙයාට මූව් වෙන්න පුළුවන්. අපි බලමු දෙකක් අරගෙන. දෙකක් ගත්තොත් මෙයාට පුළුවන් මෙන්න මේ සීමාවේ මූව් වෙන්න. එතකොට අවම තුනක් කියලා කියන්නේ මෙන්න මේක මෙන්න එහෙම තුනක් ආවොත් තමයි මෙයාව එක තැන තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තුනම ක්‍රොස් වෙන තැන තමයි මෙන්න මේ පොයින්ට් එක. ඒ කියන්නේ මෙයාව මෙන්න මේ පොයින්ට් එකේ තියාගන්න පුළුවන් සැටලයිට් අවම තුනක් සෙට් වුණා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම GPS එකක් හරියන්න හරි ඇකියුරසි එකකින් හරි පොසිෂන් එක තියාගන්න අවම සැටලයිට් තුනක් කනෙක්ට් වෙන්න ඕනේ. සැටලයිට් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මෙයාගේ පොසිෂන් එක තවත් ඇකියුරේට් වෙනවා කියන එක. ඒ කියන්නේ සෙන්ටිමීටර්ස් වලින් මිලිමීටර්ස් වලින් මෙයාගේ GPS ලොකේෂන් එක මේ නිරවද්‍යතාවයේ හදා ගන්න පුළුවන් කියන එක තමයි මේකෙන් කියන්නේ. කොහොම හරි අවම සැටලයිට් තුනක් කනෙක්ට් වෙන්න ඕනේ මෙයාගේ ඩ්‍රෝන් එක එතන තියාගන්න. හරි, මම හිතනවා ඔයාලා GPS කියන එක ගැන ලොකු අවබෝධයක් ගන්න නැති කියලා. ඇයි අපි ඩ්‍රෝන් එකකට GPS පාවිච්චි කරන්නේ කියන එක. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉස්සරහට වෙනස් විදිහේ ගොඩක් වැඩගත් වීඩියෝස් වලට මම යනවා. ඒ වගේම අපේ ටෙක් අකඩමි ඇප් එක ගොඩක් දෙනෙක් දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලා පුළුවන් ඩවුන්ලෝඩ් කරලා ඉවෙලා මේ ඩ්‍රෝන් එක හදන්නේ කොහොමද, මොඩල් ක්‍රාෆ්ට් එක කියන්නේ මොකද්ද, ඒ වගේ බේසික් ඉලෙක්ට්‍රොනික් චැනල් එකේ නෑ බේසික් ඉලෙක්ට්‍රොනික් ගැන කියලා දෙයි. ඔයාලා බේසික් ඉලෙක්ට්‍රොනික් හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන් අපේ ඇප් එකෙන් ඩවුන්ලෝඩ් කරලා බලන්න. ඒ වගේම මේ වීඩියෝස් හැමෝටම බලන්න ෂෙයා කරන්න. අපි බලමු දැන් කොහොමද මේ ඩ්‍රෝන් දෙක ෆ්ලයි කරලා කොහොමද වෙනස්කම් කියලා. හරි, අපි මුලින්ම GPS නැති ඩ්‍රෝන් එක පාවිච්චි කරලා බලමු කොහොමද මේ ෆ්ලයි කරලා බලමු මේක කොහොමද වෙනස් වෙන්නේ කියලා. මම මේකට APM ෆ්ලයිට් කන්ට්‍රෝල් එකේ දෙන ඩ්‍රෝන් එක පාවිච්චි කරලා අපිට මේක GPS ඕෆ් කරලා තියෙන්නේ. බලමු මේක ෆ්ලයි කරන්නේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඒ වගේම මේ සෙන්සර්ස් ටික වැඩ කරන්නේ ඕෆ් කරලා තියෙන්නේ. අපළු GPS ඕෆ් කරලා මේක කොහොමද ෆ්ලයි වෙන්නේ කියලා. යාට එකදන ඉන්න බෑ, යා මූව් වෙන්න බලනවා ඉවරයි. එකදන තියා ගන්න අමාරුයි. මම කන්ට්‍රෝල් ඉස්සිකෙන් කන්ට්‍රෝල් කරගෙන තමයි යාව එකදන තියා ගන්නේ. බලමු GPS තියෙන ඩ්‍රෝන් එක කොහොමද ෆ්ලයි වෙන්නේ කියලා. හරි, දැන් අපි කරන්න යන්නේ GPS තියෙන ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරලා බලනවා කොහොමද වෙනස කියලා. මේ DJI Mavic එකේ ලයිට් එක කොලපාටනවා කියන්නේ ඒකෙන් GPS කනෙක්ට් වෙලා කියන එක. හරි, මේකදී පෙන්වන්න මෙන්න මේ තියෙන්නේ මේ පෙන්වන GPS ප්‍රමාණය. දැන් මේ තියෙන GPS හතරක් කනෙක්ට් වෙලා තියෙන්නේ. මං කිව්වා අවම තුනක් කනෙක්ට් වෙන්න ඕනේ. දැන් මෙතන
අවශ්‍ය ප්‍රමාණය කනෙක්ට් කරලා ගන්න. ඊට වඩා කනෙක්ට් වෙන්න ඕනේ දැන් මෙතන අඩුවෙන් තමයි පෙන්වන්නේ. අප බලමු මේක ටේක් ඔෆ් කරලා කොහොමද වෙනස් වෙන්නේ කියලා. ටේක් ඔෆ් ජීපීඑස් වැඩ කරන්නේ කොහොමද කියන එක.